සුබ දවසක් වෙන්න කියලා හදවතින්මා ප්‍රාර්ථනා කරනවා. ඔන්නතින් කාදරයෙන් පිළිගඳවා පේයුටප්චන ලෙ එකට. අඩපි කතා කරනට අන්නේ ක ශ්‍රස්රයින්න කැපේ පැන දක්ෂ රංගන ශිල්පිනියොත් පමණක්මලෙමයි ගායන ශිල්පිනියක් ගැන. කවදඒ! ඉතිනේ තමයි මනිෂ්‍යචංචලා. ඔන්න ඉතින් මනිෂ ැන ැනට කලින්නුවට මොලින්මවතක් කරනවා ඔයතාම අපැේ ුරරිප්චනටක සබස්්‍රබ් කළ නැතිනම් මෙදැන් සබ්ස්ක්‍රයිප් කරලා පෙල්ලයි කනයා ක්‍රාත්මක කරන්න. ඉතින් මනිෂ ගැන සමාජ මාධ්‍ය තුළ වැඩිපු්‍ර කතාපාට ලක්පුන වගේම ඇ ප්‍රේක්ෂ ගැනතරෙ ඉතාම ජනප්‍රිය කෙනෙක්. ඉතින් මනිශ්‍යාව මෑතකදී ප්‍රක්ෂකා අපපිදුටු ටෙලිනටේ විදියට සිද වගේම දෙරනෙහි විකාශය වුණ අපි එක්කර ඇනේ ටෙලිනාටේ. මේ දියටට එකිනිික චරිතහරහා ප්‍රේක්ෂික අපි අත්‍රටයන මර්ෂ ගැනැගේ අත්‍රණය මෑනියන් මෙවිදියටටයි එක්තරම් මඩ සකචවෞ්ගති අදහස්තක්වලා තිබුණේ. මනිෂ ඉපදනකොට රෝස මලක් වගේ එය හරිම ත්‍රණිය චරිතයක්. ගෙදර අයට වගේම අපිට අයට පවා හරිම ආත්‍රණීිය චරිතයක්. ඉතින් මනෂයගේ කුඩාකාලේ දක්ෂතා දැකලා අපි යවයි පැත්තට යොමු කලා. ඉති නයායි විදිහයට එයාගේ ගමනයනවා. තින් හරි හොද දර්ුවෙක් තමයි නිෂා එයට වයසවරුදු විසි හතයි දන්. මේේදි අටයි ජනප්‍රී රංගන ශිල්පෙනේ මනිෂ ගැන ඇගේෙන් මව අදහස්තක්වල තිබුනේ. ඉතින් මනිෂ ගැන ඔයාගේෑඩහසත් අපිට ගමෙන්ට් කරන්න අදටොඇලගෙන් සමුගන්නවා යන්න කලේ නායත් මතක් කරනව ඔයයාතාමතැ ුටිප් නු සොබස්්‍රයිප් කලන්න ඇතිනම් පැන්ම සබස්්‍රරබ් කරන බෙල්ලයිකනයත් ක්‍රියාත්මක කරන්න